ఏకది అధికారులేక అక్కడ పరీక్షణ డిపార్ట్మెంట్ ముందున్న జనాధిపతి కార్యాలయ కంప్యూటర్స్ ඒක කළ තිබුණ හින්දා ඒ කම්පනීට බාර දීලා තියෙන ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කළා කිනම් දුරකථන වලට මේ දුරකථන ආරම්භ වෙන්නේ කියලා මේ පරීක්ෂණ කළ වාර්තාව ඉදිරිපත් කරන්න කියලා. ඊට අමතරව ඒකත් රජය අධිනිත්‍යවරයා අධිකරණයට දැනුම් දුන්නා වගේම මෙම පරිගණක පද්ධතිය සංගන්නේ කාල්ටන් නිවසත් සමගත් සම්බන්ධකම් තියෙන දුරකථන පරිගණක පද්ධතියක් ඒ සම්බන්ධයෙනුත් පරීක්ෂණ කටයුතු කරලා ඉදිරිපත් කරන්නේ කියලා එම ආයතනයට දැනුම් දීලා තිබුණා. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ විභාගයෙන් පරීක්ෂණ කටයුතු කරනවා කියලා අධිකරණයට අපි දැනුම් දුන්නා. ඊට අමතරව දෙවන සැකකරු අඹ සේනානායක මහතාගේ වෛද්‍ය තත්ත්ව සම්බන්ධයෙන් කරුණු විමසීමේදී අධිකරණය විසින් අද දැනුම් දුන්නා. ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයාට වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා ඌට කලදුරට සායන කටයුතු සඳහා සහ වෛද්‍ය කටයුතු සඳහා නේවාසිකව ජාතික රෝහලේ ගෙවීම් වාර්තුවක නවතාගෙන ප්‍රතිකාර කිරීමට අවශ්‍යතාවයක් තියෙනවද නැද්ද කියන සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා ඊට අමතරව ඌට එම ප්‍රතිකාර වන්දනාගාර රෝහලේ කළ හැකිද නොහැකිද සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන්නේ කියලා. තවදුරටත් අද අධිකරණයට ඉදිරිපත් වූ අධ්‍යයනයේ සභ්‍යත්වයට ඉදිරිපත් වන කාරණාවක් තමයි එවකට මෙම රජදීන් මහතාගේ පරීක්ෂණය කරන ආනන්ද සමසේකර මහතා විසින් ඔහු විශ්‍රාමයට පෙර අවේලාවක ඇවිත් ඔහුගේ අස්ති තුනක් රැගෙන ගිහිල්ලා තියෙනවයි කියලා දෙවියට දාගෙන බාණ්ඩ අරගෙන ගිහිල්ලා තියෙන ඒ සමගම මේකත් ගිහිල්ලා තියෙනවා කියලා පරීක්ෂණ කටයුතු කරගෙන යන ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කරගෙන යනවයි කියන එක අධිකරණයට දැන් CCTV දර්ශන පිළිබඳ වාර්තාව ඇවිල්ලා තියෙන ලැබිලා තියෙන ඔය සම්බන්ධයෙන් CCTV දර්ශන වාර්තාව සම්බන්ධයෙන් ඒ වාර්තාව සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරේ එම වාර්තාවේ ප්‍රකාශ කරලා තියෙනවා මෙම පිච්චර්ස් වල පින්තූර වල පැහැදිලි භාවය මදි කියලා. එහෙනම් නිසි විදියට වාර්තාවක් ඒ සම්බන්ධයෙන් දෙන්න අපහසුතාවයක ඉන්නවා කියන එක.